හරි අපි කලින් පාඩම් වලදී අපි කතා කරා මේ දෙවැනි වේගය ඝන සහ ද්‍රව වලදී. ඒතකොට ඒ සඳහා අපි පාවිච්චි කරේ මෙන්න මේ සූත්‍රය සමානයි. E බෙදීම ρ වල වර්ගමූලය. ඒතකොට මේකනේ අපි මෙච්චර වෙලා පාවිච්චි කරේ. හැබැයි මේකේතොට E වලට අපි මාධ්‍ය යනවා, අපි අම්මා වාක්‍ය වගේ දේවල් ආදිශ කළා. හැබැයි වායුවක් වෙද්දී වායුවක අපිට එහෙම එක දෙයක් කියලා කියන්න බෑ. වායුවක මේක terms දෙකකින් එන්නේ. එකක් තමයි ගැමා p. එතකොට මේ ගැමා කියන්නේ මොකද්ද? ගැමා කියන එක අපි අත දක්වනවා වායුවේ ප්‍රධාන විශිෂ්ට තාප ධාරිතා අතර අනුපාතය. එතකොට මොනවද වායුවේ ප්‍රධාන විශිෂ්ට තාප ධාරිතා? එතකොට වායුවේ කර අනිත් දේවල් වගේ නෙමෙයි තාප ධාරිතා දෙකක් අපි අත දක්වනවා. එකක් තමයි cp. cp කියන්නේ නියත p නේවි වායුවේ විශිෂ්ට තාප ධාරිතාවය. તો සමහරවිට ගන්න දේ විශේෂ තාප ධාරිතාවය කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවය කියන්නේ මොකරි ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් එක ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් අංශයක 1කින් වැඩි කරන්න ලබා දිය යුතු තාපය. ඉතින් මෙතෙන්දි කියන්නේ CP කියන්නේ මොකරි වායුව නියත පීඩනයේ තියලා ඒකේ උෂ්ණත්වය ඒකේ කිලෝග්‍රෑම් එක උෂ්ණත්වය සෙල්සියස් 1කින් වැඩි කරන්න ලබා දිය යුතු තාපය. වියකට කියමු නියත පීඩනයේදී පීතාව දෙකේ. ඊට පස්සේ අපි තව එකක් අත්දකිනවා CV. CV කියන්නේ නියත පරිමාවේදී විශිෂ්ටතාවය. ඒ කියන්නේ ඉස්සෙල්ලා අපි පීඩනය නියතව තියාගත්තා. දැන් අපි ඒකේ පරිමාව නියතව තියාගන්නවා. පරිමාව නියතව තියාගෙන අපි ඒකේ තාප ධාරිතාවය දැනගන්න. ඒතර අපි එකට කියනවා CV කියලා. ඒතර ගැමා කියන එක තමයි CV බෙදීම CP බෙදීම CV. ඒතර මේකේ විශේෂ ලක්ෂණයක් තමයි CP කියන එක හැම වෙලේ විශාලයි CV වලට වඩා. මේක බොහෝ විට මේ තාපේ පාඩමේ යටතේ කතා කරන්නේ. ඒයි මේක විශාල වෙන්නේ කියලා මොකද නියත පීඩනේ තියාගෙන කියනවා කියන්නේ මේක ප්‍රසාරණය වෙනවා. ඒක ප්‍රසාරණය වෙන්නත් අපිට තාපය ලබා දෙන්න වෙනවා. ඉතින් හැම වෙලේම නියත පීඩනේදී තාප ධාරිතාවයේ එම වායුවේම නියත පරිමාවේදී තාප ධාරිතාවයට වඩා විශාලයි. එහෙනම් අපිට කියන්න පුළුවන් ගැමා වලගේ හැම වෙලේම එකට වඩා විශාල වෙනවා. ඒ මෙන්න මේ P CP විශාල සමීකරණ කැලු විශාලත්වයෙන් වැඩි. ඒක මේකෙන් බෙදුවාම ගැමා එකට වඩා ලොකුයි. එතන ඕන මොකක්ද වායුවක් අත්තොත් ඒ වායුව සඳහා ගැමා කියන්නේ නියත අගය. ඒක රඳාපවතින ඒ වායු අණුවක තියෙන මේ පරමාණු. අණුවේ පරමාණු කීයක් තියෙනවද කියන එක තමයි ගැමා රඳාපවතින. එතකොට අපිට වායුවක් සඳහා අපිට පොදු සාධාරණ සමීකරණයක් ගන්න පුළුවන් මේ විදිහට V සමානයි ගැමා P බෙදීම ρ. මේකේ වර්ගමූලය. හරි. එතන මේක තමයි අපි වායු පාඩමේ යටතේදී ප්‍රධාන වශයෙන් භාවිතාවෙන්. එතකොට අපි බලමු දෙවැනි වේගයට බලපාන සාධක මොනවද? එතකොට මේ තුන විතරද? මේ තුනත් ඇත්තටම බලපානවද? එතකොට අපි පළවෙනි යම් දෙවැනි වේගයට පීඩනය බලපෑ. මේ P කියන්නේ මට කියන්න බැරින්නේ සමහරවිට P කියන්නේ පීඩනය. වායු පීඩනය. හරි. එතකොට වායුක පීඩනය අපි බලමින් අපි හිතමු පීඩනය බලපෑම. වායුක පීඩනය වැඩි කරොත් මොකද වෙන්නේ? අපි ප්‍රායෝගිකව දන්නවා වායුක පීඩනය වැඩි කරොත් ඒකේ පරිමාව අඩු වෙනවා කියලා. නේද? එහෙනම් පරිමාව අඩු වෙනවා කියන්නේ මේකේ තියෙන වායු අණු එකිනෙකට ලං වෙනවා. පරිමාව අඩු වෙන්නේ ඝනත්වය වැඩි වෙනවා. හරි? එතකොට මේක අපිට මේ සමීකරණ වලින් ලොකු පිටිමිට යන පුළුවන් සරල මෙහෙම තේරුම් ගන්න වායුවක පීඩනය වැඩි කරන දෙක පරිමාව අඩු වෙනවා. ඒ කියන්නේ වායුව නිකනකට ලඟ වෙනවා. එහෙනම් මේකේ ඝනත්වය වැඩි වෙනවා. එහෙනම් පීඩනය වැඩි වෙනවා ඝනත්වය වැඩි වෙනවා. එහෙනම් පීඩනය බෙදීම ඝනත්වය කියන අනුපාතය හැම වෙලේම නියතව තියෙනවා. ආයෙත් ඒතර මේකේ පීඩනය වැඩි කරද්දී ඝනත්වයත් වැඩි වෙනවා. ඒ හින්දා පීඩනය බෙදීම ඝනත්වය කියන අනුපාතය නියතව තියෙනවා. ඒ හින්දා වායුක වායුවක් තුලදී දෙවැනි වේගයට පීඩනය බලපෑමක් ඉන්නේ නැහැ. ඒකට බලපාන්නේ
තව සාධක කතා කරමු. හැබැයි පීඩනේ සාධකලිය කරන්නේ මේ එකම වායුව කොයි පීඩනේ තිබ්බත් ඒකෙන් දෙවෙනි වේගයට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් දෙවෙනි වේගය පීඩනේ ස්වායත්තයි කියලා. ස්වායත්තයි කියලා බලපෑන්නේ අදාළ නැහැ. හරි. තව සාධකයක් කතා කරමු උෂ්ණත්වය. අපිට මේ හිතන්න පුළුවන් උෂ්ණත්වය වගේ දෙයක් මේකට බලපාන මොන විතර ෆිසිකල් ගොඩක් දේවල්කට බලපාන උෂ්ණත්වය ගැන සලකන බලමු. උෂ්ණත්වය සලකගෙන සලකන්න අපිට මෙතන උෂ්ණත්වය අපේ සමීකරණය හසි නැහැනේ. එහෙනම් අපි කියන්නේ අපි ඒකස්සට අපි ගෙන්න ගමු. අපි ගෙන්න ගන්න පාවිච්චි කරන උෂ්ණත්වය. එයා ඒ සුපුරුදු සමීකරණය P සමාන nRT. හරි. PV සමාන nRT වලට අපි දැන් මේකේ ඇත්තට මේ වායුත් එක්ක වැඩ කරද්දී අපිට වායු මෞල ගණන් එක්ක වැඩ කරන වැඩි අමාරු වෙනේ. එහෙනම් අපි ඒක මෞලික ස්කන්ධ සහ ස්කන්ධ එක්ක වැඩ කරනවා. ඒතකොට අපි ඒකට අපි දාන්න මෞල ගණන වෙනකොට දාන්න පුළුවන්. මෞල ගණන අපිට සමාන වෙනවා මේකේ ස්කන්ධය. ඉතනෝ මෞලික ස්කන්ධය. එතකොට මේක නිකන් අඹ වල කතාවක් වගේ එකක් තමයි. අපිට දෙනවා අඹ ගෙඩි කීයකද දන්නේ අපි අඹ ගන්න විතර වේදමක් ගියා. හරි. ඒකල අඹ ගෙඩියක මිල දෙනවා. ඒකල අපි ගන්නවා අඹ ගෙඩි කීයක් තිබ්බද. අන්න ඒක තමයි ස්කන්ධය අපිට දෙනවා. මේ වායු ටික මෙච්චර බරයි. අපිට දෙනවා වායු මෞලයක් මෙච්චර බරයි. එහෙනම් මෞල කීයක් තියෙනවද? කියන්න ඒ දෙක බෙදලා. හරි. අඹ ගෙඩි සිද්ධියම තමයි. අපි එහෙනම් මේක ආදේශ කරමු. අපි මේක මෙහෙම තමයි ස්කන්ධය සිම්පල් ලෙන් මෞලික ස්කන්ධය කැපිටල් ලෙන් වැඩි පැටලෙන්නේ එකල අපි යන මේක අපි ආදේශ වලට PV:MI සමානයි nRT වෙනවා තමයි බෙදීම තියෙන නෝට ඒක ආදේශ කරමු. හරි. V කියන එක අපිට ගන්න පුළුවන් එහෙම m බෙදීම මේ v එක ගිහින් යටින් තියෙන v පාර rt බෙදීම. හරි. m බෙදීම v කියන්නේ මොකක්ද? ස්කන්ධයේ බෙදීම පරිමාව. එහෙනම් මේක ඝනත්වය rt බෙදීම. අනේ එතකොට අපිට අපි ඉස්සෙල්ලා ගත්ත සමීකරණයම අපිට අන්නේ ඒකේ p වෙනුවට මෙන්න මේ අපි දැන් ගත්තාගේ ආදේශ ගන්න පුළුවන්. රෝ rt බෙදීම m මේ රෝට රෝ කැපිලා ගිහිල්ලා අපි යනවා v සමානයි ගැමා rt බෙදීම කැපිලම් වර්ගමූල. තොල් මෙන්න මේකත් අපිට අවශ්‍ය නම් පාවිච්චි කරන්න පුළුවන්. දේශී පාවිච්චි කරන්න පුළුවන් සූත්‍රය. එතකොට මේකේ අපි ගන්න එක වායුවක් අපි සැලකුවොත් ගැමා නියතයි ඕනම වායුවකට r නියතයි. එකේ වාතික වායුවක් සැලකලා අපි කතා කරොත් ඒකේ මෞලික ස්කන්ධයත් නියතයි. එහෙනම් අපි කියන්නේ දෙවෙනි වේගයේ එක වායුවක් සැලකුවොත් ඒකේ උෂ්ණත්වයේ වර්ගමූලයට අනුලෝම සමානුපාතික කියලා. ඒ කියන්නේ අපි එකම වායුවක උෂ්ණත්ව දෙකදී දෙවෙනි වේගය සැලකනවා අපිට කියන්න පුළුවන් V1 දෙක සමානයි. එතන මේ සූත්‍රයෙන් අපි තව දෙයක් කියන්න පුළුවන්. දැන් මේ සූත්‍රය බලන මේක p නෑනේ නේද? එතන අපිට එතනින් ආයෙත් අපි අර ඉස්සෙල්ල කියපු කතාව තියරි වලින් අපිට ඔප්පු වෙනවා. වායු වේගයට p නේ බලපාන්නේ නැහැ කියලා. නේද? අපි එතකොට යන්නේ තව සාධකයකට. ඒක මේකෙන් අපිට ගන්න පුළුවන්. ඒ තමයි මෞලික ස්කන්ධය. දැස්කම් සර අපි කියන්න පුළුවන් වායු අපි සලකන එකම උෂ්ණත්වයේ තියෙන වායු දෙකක්. එකම උෂ්ණත්වයේ තියෙන වායු දෙකක් සලකුවොත් අපිට කියන්න පුළුවන් නේද ඒ වායු දෙකේ වේග ඒ කියන්නේ ගමහා rt කියන තුන අපි සමානයි කියලා ගමු. අපි ගමු ගමහා සමාන වායු දෙකක් කියලා හිතමු. ගොඩක් කියලා වායු වල මේක සමානයි මොකද දිව යනක ඒවන ගොඩක් තියෙන. එතකොට rt ওই තුනම
වායු දෙකේ සමානයි. ඒ කියන්නේ එකම උෂ්ණත්වයේ තියෙන එකම ගැමා තියෙන වායු දෙක. ඔහොම එකක් ගත්තොත් අපිට කියන්න පුළුවන් ඒ දෙකේ දෙවෙනි වේගය මৌলিক කියලට මৌলিক ස්කන්ධයේ වර්ගමූලයට අනුලෝම සමානුපාතිකයි කියන්නේ. මෙන්න මේකට අපි යොදාගත් එක තමයි කරේ. එතකොට ඉස්සෙල්ල වගේම අපි වායු දෙකක් ඉස්සෙල්ල එකම වායු අපි උෂ්ණත්වය දෙකක් සැලකුවා. අපි වායු දෙකක් සැලකනවා. ඒ දෙකේ ගැමා එකයි. හැබැයි එකම උෂ්ණත්වයේ තියෙන්නේ. අන්න එහෙම උනත් අපිට කියන්න පුළුවන්. එතකොට MCQ වලට වගේ අපිට මේක කෙලින්ම වාචික ගන්න පුළුවන්. හරි. නැතුව මේ කෙලින්ම මේ වටන දන්නේ බෝ ඔයාලා මුලින් නේ යන තරමට හොඳයි මේ රචනා ගැන ඔයාලට නම්. මොකද මේ ඔක්කොම මතක තියාගන්න කඩාර මුල් සූත්‍රයයි මොන මේකත් මතක තියාගන්න. ඔප්පු කර මේක ඔප්පු කරපු විදිහ අනිවාර්යෙන් මතක තියාගන්න මේක ඔයාලා ඔප්පු කරන විදිහ අනිවාර්යෙන් දැනගන්න ඕනේ. හරි. ඊළඟට තව බලපාන කාරණාවක් තියෙනවා. ඒක තමයි ද්‍රව්‍යතාවය. අද්‍රව්‍ය කියන්නේ කද ලොකු වචනයක් වුණාට ඔක කියන්නේ වාතයේ තියෙන ජලය කොච්චරද තියෙන කියලා. ආද්‍රතාවය වැඩි වෙනවා කියන්නේ මේක වායුගොල්ලේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවා. හරි සරලවම. එතකොට ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වුණාම මৌলিক ස්කන්ධයට මොකද වෙන්නේ? අපි නේ එක පාට් එකේ තියෙන ජල වාෂ්ප වැඩි වෙනවා බරක් වැඩි වෙනවා නේද? මෞලික ස්කන්ධෙත් වැඩි වෙනවා කියලා. එහෙම නැහැ. ඇත්තටම අපි හිතුවොත් දැන් වායතේ ප්‍රධාන වශයෙන් තියෙන මොන නයිට්‍රජන්, ඔක්සිජන්. તો නයිට්‍රජන් වල මෞලික ස්කන්ධය 28යි. ඔක්සිජන් වල 32යි. ජලයේ 18. එතකොට ඕක වෙන්නේ ওই නයිට්‍රජන් ඔක්සිජන් අණු ඈත්තල ඒ අසරින් කරන ඔක්සිජන් අණු. එතකොට අපි මේක එක පරිමාණයක් වගේ සැලකුවොත් මේක ඇත්තටම මධ්‍යන්නයක් අපි හිතුවොත් ඇත්තටම වෙන්නේ මධ්‍යන්න මෞලික ස්කන්ධය කඩනවා. එහෙනම් අපි කියන්න පුළුවන් ආද්‍රතාවය වැඩි වෙද්දී මৌলিক ස්කන්ධය අඩු වෙනවා. මৌলিক ස්කන්ධය අඩු වෙනවා. මৌলিক ස්කන්ධය අඩු වෙනවා නම් වේගයට මොකද වෙන්නේ? මේක අපි හිතුව මේක අඩු වෙනවා. මේක පල්ලෙහාට යනවා නම් ඒ කියන්නේ බෙදෙන ගාන අඩු වෙනවා. ඉස්සර පහින් බෙදුවා නම් දැන් දෙකෙන් බෙදනවා. එහෙනම් බෙදෙන ගාන අඩු වෙනවා. කේගිඩියක් හිතන්න කේගිඩිය පහට බෙදනකට වඩා දෙකට බෙදපුවොත් හම්බෙන කැලේ ලොකු වැඩි. එහෙනම් v වල v වැඩි වෙනවා. v වැඩි වෙනවා. ඊළඟ බලපාන සාධකය තමයි ආද්‍රතාවය වැඩි වෙද්දී v වැඩි වෙනවා. ඒක නිකන් හරිත් වගේ තෙත ගතිය තියදී වේගින් යනවා කියන එක අපි නිකන් හිතා ගන්න පුළුවන්. ඊළඟට සුළඟේ බලපෑම. සුළඟේ බලපෑම නම් ඕන කේස් එකක් හිතා ගන්න පුළුවන්. සුළඟේ බලපෑම සුළඟේ වේගය වගේ දේවල් බලපානවා. හැබැයි බලපාන්නේ වැඩිපුරම බලපාන්නේ සුළඟ දිශාව. අපි තරංගයේ දෙවන තරංගයේ වාතය හරහා යන්නේ. ඒතර වේ යද්දි ඒ දිශාවට මුලඟ හමනවා නම් මොකද වෙන්නේ? මේක ලේසියෙන් යනවා. ඊට විරුද්ධ දිශාවට හමනවා නම් සුළඟේ විතුරු දිව හමන නිසා දෙවන තරංගයේ වේගය අඩු වෙනවා. ඉතින් ඒක අර මේ මීටර් 100 දුවද්දී අර මේ සුළඟින් එන බලපෑම වගේ තමයි අපි දුවන පැත්තටම මුලඟ හමනවා නම් අපිට ඔලුවේ සපෝට් එකක් හම්බෙලා අපි තව වේගෙන් යනවා. දුවනට විරුද්ධව හමනවා නම් සුළඟ වෙන්නේ බාධාවක් කියන අපි වේගය අඩු වෙනවා. හරි. ඒතර ඔන්නෝ සාධක ටික තමයි ධ්වනි වේගයට බලපන්නේ. අපි ඊළාට යන් මේ දැන් ධ්වනිය කොහොමද නල තුලදී කම්පණය වෙන්නේ කියලා. හරි. නල ඉන්නේකට. එතකොට නලයක් තුලදී වෙන්නේ දැන් නලයක් තුල ධ්වනි කලම්බයක් ගියාම ඕක ඒක ඇස්සේ පරාවර්තනය වෙලා අර ඉස්සෙල්ලා තන්තුවක වුණා වගේම මේකේ නලයේ ඇස්සෙත් අන්වායාම ස්ථාවර තනගේ නිර්මාණය වෙනවා. ඉස්සෙල්ලා ඒක තීරයක් එකක් නේ. ඔය গিටාර් කම්බික වගේ. ඒතකොට මේකේ ඒ වගේ මේකේ ඇත්තම කතා කරන්නේ බටන් ලාගෙන එන්නේ. හරි. මේක අන්වායාම තරංගයක් ගිහලා ඒක ඇස්සේ පරාවර්තනය වෙලා එතන හැදෙනවා අන්වායාම ස්ථාවර තනක. සර් මේකේ මේ බොහොම පොඩි ලක්ෂණ දෙයක් තියෙන්නේ. එකක් තමයි නලයේ වහලා තියෙනවා. අපි මේ වගේ නලයේ වහලා තියෙනවනම් මේකේ විස්ථාපන නිෂ්පන්දයක්. ඒ කියන්නේ මේ හරිය තියෙන අණු කම්පණය වෙන්නේ නැති තරම්. මේවා තියෙන අපි ඒක ගැන කියන නිෂ්පන්දයක් කියලා. නේ? ඉස්සෙල්ල කතා ගන්නේ සමහර නිෂ්පන්දයක් කියන්නේ මේ මෙතන විස්ථාපන නිෂ්පන්දය. ඒ කියන්නේ මෙතන තියෙන අණු චලනය වෙන්නේ නැත්තම්. හරි? විස්ථාපන නිෂ්පන්දයක් මෙතන නිර්මාණය වෙනවා. ඊට පස්සේ මේක විවෘත නම් හරි අපි ඒක දක්වන මේ වගේ කියන්නේ නිෂ්පන්දයක් මේ විදිහට විවෘත නම් එතන අණු ගොඩක් කම්පණය වෙනවා.
එහෙනම් ඒකට අපි කියනවා ප්‍රශ් පන්දයක් කියලා. ඒතර ඔය ලක්ෂණ දෙක තමයි නලයක් තුල ඇත්තටම තියෙන්නේ. හරි. ඒතර අන්නාම තරංගය ගිහිල්ලා ඒක පරාවර්තන වෙන අන්නාම ස්ථාවර තරංගයක් හදනවා. ඒ ස්ථාවර තරංගය මෙන්න මේ විදිහට ලක්ෂණ පෙන්වනවා. එකක් තමයි කෙලවරක නම් තියෙන්නේ. ඔකට වැඩි හෙල්ලෙන්න බෑ. නිෂ්පන්දයක් හදනවා. විවුර්තනක් තියෙන්නේ. ඒක හොඳට හිට මෙන්න නටන්න පුළුවන්. එහෙනම් ඒක ප්‍රශ්පන්දයක් වෙනවා. හරි. එතකොට අපි යෝගේ නලාකාර දෙකක් සලකනවා. එකක් තමයි එක කෙලවරක් වහලා තියෙන ඒවා. අනිත් එක තමයි දෙකෙලවරම විවුර්ත. දෙකෙලවරම වහලා තියෙන ඒවා ගැන කතා කරන්න අමාරු නිසා ඒක කතා කරන්න නෑ. කතා කරන්න අමාරු වෙන මොකක්ද? ස්ථාවර තරංගයක් ඇති කරන්න අමාරු ප්‍රායෝගික දිනුතඩුවේ. එහෙනම් අපි කතා කරන්නේ එක කෙලවරක් වහලා තියෙන ඒවායි කෙලවර දෙක විවුර්ත. අපි බලමු ටිකක් එක කෙලවරක් සම්මුත නලය. එතකොට මේක ඇස්සේ අපි ඉස්සෙල්ලාගේ අන්වයම් තරංග තියෙන අපිට දක්වන්න වෙන තීරයක් තරංග විදිහටමනේ අපි මේ විදිහට මේක දැක්කොත් ඔන්න ඕනේ අපි ඉස්සෙල්ලාගේ චිත්‍රෙන් දිල්ලන විතර හොඳ නැහැ ඔන්න ඕනේ ඔක දක්වන්න වෙන්නේ එතකොට මෙන්න මේක මේ දුර අපි මේකේ තරංග ආයාම මේ වෙනවා නේද මොකද මෙතන ඉඳන් තරංගය පටන් ගන්න ආයෙස් තවට මෙන්න මෙතෙන්දී මේක මේ දෙක එකතු වෙලා තියෙන්නේ. ඒතර මෙන්න මේ දොරට තමයි අපි ලඬ කියලා අපි සලකන්නේ. හරි. ඒතර මේක අපිට වැදගත් වෙනවා මේ නලයේ ඇස්සේ තරංග ආකාරය තියෙද්දි දිග හොයන්න. අපි මේකට පොඩි ප්‍රස්ථාරයක් ගහගමු. වගුව. එකක් තමයි අපි මේකට කියන නම මොකද්ද? මේකේ හැඩය. ඊළාට මේ ලඬ හා L අතර තියෙන සම්බන්ධය මොකද්ද? ඒකේ මේ සංඛ්‍යාතේ මොකද්ද අපි ගන්න පුළුවන් මේ විදිහම ලැබෙනවා නේද ඉතින් අපි මේ ප්‍රසංවාද කියලා තව එකක් කතා කරනවා ඒකෙන් ඇත්තම සරලම කතාව ඒකෙන් කියන්නේ මේ පළවෙනි එකේ එනවනේ මෙතන හරි මුල් එකක් ප්‍රධාන මුල් එකක් එනවනේ අන්න ඒක වගේ කී ගුණ ඇති කියලා අපිට කරන්නේ තව තේරෙයි අපි පළවෙනි ඊට මෙන්න කියන මූලික ස්වරය කියලා ඒකේ හැඩේ කොයි වගේද අපි තමයි මේ වගේ නලයක් තියෙනවා මේක L දිගක් තියෙන්නේ ඒකේ ඇත්තනම් මේ අපිට රිස්සල කියපු නීති දෙක මේ දෙන්නත් පිළිපදිනවා එකක් තමයි මේ කෙලවරේ නිෂ්පන්දයක් තියෙනවා මොකද ඒක වැහිලා නිසා මෙතන ප්‍රශ්පන්දයක් තියෙනවා ආයෙන පළවෙනිට මේ ආකාරය උන් මේ වගේ තරංගයක් හරි එතකොට අපිට මේක ලැම්ඩා සහ L අතර සම්බන්ධයක් උනා වෙනවා දැන් මේ තියෙන කැලර මෙන්න මේ වගේ කැලර ගන්න නේද මෙන්න මෙතන තියෙන වගේ එකක් නේද මේ කියන්නේ මේ කැලල මේ සම්පූර්ණ තරංගය කින් මෙන්න මෙතන කොටසක් වගේ ගන්න නේද මෙතන තියෙන්නේ මේක දිගට අඳුර තවන්න එහෙම මෙහෙම අඳින්න වෙනවා අපි ඒකට අපිට මේක හිතා ගන්න පුළුවන් නේද මේක මේ වගේ කැල කීයක් තියෙනවද මේ හතරක් තියෙනවා ඒත් අපිට මේක කියන්න පුළුවන් මේක පළවෙනි එක නිසා අපි ගමු ලැම්ඩා නෝට් කියලා ලැම්ඩා නෝට් බෙදීම කීයද බෙදන්නේ හතර හතර කැල එකක් තියෙනවා අන්න ඒක සමාන L ට නේද එහෙනම් ලැම්ඩා නෝට් කියලා හතර L එහෙනම් අපිට F වෙන්න පුළුවන් ලේසියෙන් මොකද මේක වාතයේ තියෙන ඒතකොට V වෙනසක් වෙන්න විදිහක් නැහැ මොකද මේ V වලට මෙතන අපි උෂ්ණත්වය වෙනස හේතුවෙන් උත් ගන්නෑ අපි කමනලයක තමයි ඔය කතාව කතා කරන්නේ එක උෂ්ණත්වයකදී ඉතින් අපිට F නෝඩ් අපි මේක මූලික සොයට අපි F නෝඩ් කියලා ඔකේ F නෝඩ් සමානයි V බෙදීම තලම්ඩ කියලා හතරයි එතන මේ පළවෙනි එක හැම වෙලේ පළවෙනි ප්‍රසම්පාදිත තමයි මොකද ඒකට කියන්නේ එහෙම වෙන්නේ ඉතින් මේ පළවෙනි එක වගේ එක ගුණයක් නෙමෙයි නේද අපි කියන පළව කියලා දාගන්න. හරි ඊළඟට අපි යන් දැන් මූලික ස්වරයෙන් පස්සේ එන එකට කියන පළමු උපරිතානය කියලා. හරි මේවා නිකන් නම් විතරයි. අපි ඒක ෆොන්ට් කියලාම දාගන්න පළමු. ඊළඟට මෙන්න මේක මේක ඉන්නේ කොහොමද දැන් මේකේ මෙතන ඕපන් එකක් තියෙනවානේ ප්‍රසන්න මොකද මේ ප්‍රශ්පන්දයක් මෙතන නිෂ්පන්දයක් තියෙනුනේ ඉතින් ඉස්සෙල්ලම කොහමද මෙතන අඳින්නේ බෑ මේ නලේ දිග එකමයි මේක ඉල්ම තමයි එක වගේ යන් දෙක තියෙනාට ඒතකොට මෙහෙම ඉන්න නම් ඊළාට තියෙන පුළුවන් තරංග ආකාරي තමයි මෙන්න මෙහෙම එක හා
දැන් මේක ඉස්සෙල්ලකට වඩා දැන් අපි මේකේ තරංගායමේ වෙනස්කම් තියෙනවා. ටික ටික L1 කියලා ගමු. L1 කැල් කීයක් තියෙනවද මේක මෙතන කීයක් තියෙනවා? මෙන්න මේකක් L1 බෙදීම 4යි නේද ඉස්සෙල්ල වගේ මේක. සර් ලැම්ඩා 1 බෙදීම 4ක් නේද? මේක ලැම්ඩා 1 කියලා ගමු. වෙනදම ලැම්ඩා 1 බෙදීම 4යි. එහෙනම් ලැම්ඩා 1 බෙදීම 4 කැල් කීයක් තියෙනවද? 1 2 3. මේක සමාන ඉස්සෙල්ල වගේ මෙහෙම. එහෙනම් ලැම්ඩා 1 සමානයි අතර L බෙදීම 3. F1 ගන්න පුළුවන් V බෙදීම ලැම්ඩා. ලැම්ඩා 1 කීයද? අතර L බෙදීම එතකොට මේක ඩෙල්ටා මාස් කරලා අපි වැඩි කරනවා. හරි. එතකොට දැන් F1 එකක් කියනවා. F1 එක ඊළඟ ප්‍රසංගවාදී අපෙන් අහනවා. F1 එක ඒ කියන්නේ අහන්නේ මොකද්ද? පළවෙනි එක වගේ කීවොනේ නැද්ද? පළවෙනි එක කියද? V නෝ V බෙදීම 4යි. එහෙනම් මේක ඒ වගේ තුන්වෙනි එකනේ 3 V බෙදීම 4යි. එහෙනම් මේ තේවන ප්‍රසංග देवन उपरीता अरवाणी देख पीली ना मे मेद तवेखा එතකොට මේක අපිට ඉස්සෙල්ලා වගේම ගන්න පුළුවන් මේක කැරි පහත් වෙනවා කියලා ගණන් කරොත් හතරයි ලියන්නේ 5 කියලා ගන්න පුළුවන් මේක අපිට ආදේශක රූපයක් වෙනවා 5 වී බෙදීම 3L කියලා ඒ කියන්නේ මේක වගේ 5 ගුණයක් වෙනවා මේක 5 වෙනු උපරිතාන අනේ එතකොට අපි හැබැයි මේකට සාධාරණ සමීකරණයක් අපිට ලියන්න පුළුවන් නේද අපිට ලියන්න පුළුවන් මෙහෙම අපිට එහෙම මෙහෙම වුණා 100ක් වුණා ලියන්න පුළුවන්. හැබැයි මේක n වෙන එක අපිට මෙහෙම ලියන්න පුළුවන් නේද? 5 n මේ friend කෙනෙක් කී වෙන්නේ එකද? ඒක අපිට මෙහෙම ලියන්න පුළුවන්. 2n + 1 විදි වාරයක් f. ඒ කියන්නේ 2 වාරයක් v විදිව ෆයිල් කියලා අපිට ගන්න පුළුවන්. හරි. දැන් ඒක උත්තර මේ එක්කලවලක් සම්මුතනල ගැන උච්චර තමයි අපි කතා කරන්න තියෙන්නේ ඊළඟට අපි යන දෙකලවල ව්‍යුත්තරයට වර ව්‍යුත්තරනල වලට හරි ඒකත් අපි අර විදිහට මේ මේ ටික ලියා ගමු එතකොට ලේසි වැඩි කර ගන්න නම් ඉස්සෙල්ලා වගේමයි මූලික සරේ නෝන් හැඩේ මොකද? දැන් දෙපැත්තම ඇරලා එහෙනම් දෙපැත්තම මේ දෙකක් තියෙනවා නේ. ඉතින් මෙයා මෙහෙම කෙලින් ඉරි වගේ තියෙන බැරි නිසා අපිට අනිවාර්යෙන් නැදට එන්න වෙනවා නිෂ්පන්දය. දෙපැත්තේ ප්‍රශ්පන්ද නිෂ්පන්ද. මේක දිගේ එල්මයි. අපි එල් කියලා හිතමු. අපි මේක ගන්නවා ලැම්ඩා නෝට් බෙදීම අපිට ඉස්සෙල්ලා ওই කැලි දෙකක් කීයක් තියෙනවා? ආරය දෙක සානිය. ඒතර අපිට මේ කියන්න පුළුවන් ලැම්ඩා 2 L කියලා. ඒතර මේක අපිට ගන්න මේ ආනේ B දෙදීව 2 L. ඊට පස්සේ පළමු උපරිතානයට ගියු. පළමු උපරිතානේ F1. මේක තිස්සල වගේ නෝ අනිවාර්ය එළියෙන් දෙකක් තියෙන්න ඕනේ. ඉසෙල් එක මදින් බෑනේ හින්දා මැදට තව මෙන්න මෙහෙම කැල්ලක් එනවා. මේ චිත්‍රණම් අන්තිමයි. එදිරි තිගෙල තුනම වේ. එතකොට මෙන්න මේකයි මේ අයිනි කැල්ල දෙක එකතුනහම වලට තිරුණේ මේ ඉසෙල් වගේ මෙන්න මෙහෙම හැදෙනවා කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් ලැම්ඩා 1 සමානයි කියලා. හරි. එතන මෙතනක් තියෙනවා මේ දෙකයි ලැම්ඩා නිය. එහෙනම් මේක මේක වගේ කියු නේද මේ දෙකෙන් වැඩි කරොත් මේක යනවා කියලා තේරෙනවා එහෙනම් ඉස්සෙල්ලා අපිට ආයේ තෙවන උපරිතානයක් මෙතන හැබැයි මේක මේ වගේ දෙගුණයක් එහෙනම් මෙතන දෙන්නේ දෙවන උපරිතානයක් කියලා සමහරු දෙවන උපරිතානයක් නෙවෙයි දෙවන ප්‍රසංගවාදයක් හරි ඊට පස්සේ දෙවන උපරිතානයට ගියොත්
टू रिलीव भागे कैली साधारण समीकरण पलता दिखना दिख व्यक्ति आंतशोधन प्रैक्टिकल आंतशोधन कंपनी बेदी कंपनी हर चुट्टोधने दिगते उपरीता अंतिम मंत्रा विविध दिगवे संख्या दिगवल की पेकिंग एक संख्या देखें एक सरसुला दिगवल गोडकदी नल्ले दिग विनाश हेब एक नल्ले पुल इतकोट अभी अभी नले दिग वेटिक दिगारी එක පැත්තක් වතුර බේසින් වල දාලා එක උඩට ගන්නවා නේද එහෙම වාරි එහෙම ගානකොත් තිබ්බ සමහර බලන්න මේ එතකොට මේක L කියලා හිතුවොත් මේක පිටෝ 3L කියලා හරි ආ එතකොට මේ ලැම්ඩා බෙදීම 4 කැලරි එක සමානයි නේද එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේකටයි මේකටයි ඇත්තටම තියෙන එකම සංඛ්‍යාවක් මොකද මේක බලපාන්නේ බෙදීම ලැම්ඩා विवक्त विस्थापन मिथिंदी बिंदु मिथिंदी लघु विस्थापन
හැබැයි මේක අනිත් පැත්ත තමයි පීඩනය ගැන කතා කරද්දි වෙන්නේ. පීඩනය ගැන කතා කරද්දි අපි මෙහෙමයක් හිතුවොත් විස්ථාපන වෙන ප්‍රස්පන්දයන් මෙතනදී මේක පීඩන නිෂ්පන්දයක් වෙනවා. ඒ කියන්නේ මෙතන පීඩනය ලකෝඩ විචලනයක් වෙන්නේ නැහැ. හරි පීඩනය විචලනයක් වෙන්නේ නැහැ. ඒක හේතුව තමයි දැන් මේ වගේ විවෘත තැනක මේක වායුගෝල පීඩනයක් වගේ මෙතන තියෙන්නේ. ඒතකොට ඒක වැඩි වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මෙතෙන්ට ගියොත් මේක විස්ථාපන වෙන නිෂ්පන්දය. මෙතන තියෙන අණු වැඩි චලනය වෙන්නේ නැහැ. හිත මේ කියන්නේ බොහොම පොඩි කම්පනයක් තියෙන්නේ. හැබැයි මෙතන තියෙන පීඩනය ගොඩක් වෙනස් වෙනවා. මොකද මේක මේ එක ඇතුළේ ලක්ෂයේ තියෙන්නේ. අනිත් එක මේ මෙතන අණු චලනය වෙන තුනට ඒව එහෙට මෙහෙට මේ බලය චිත්‍ර ගන්නවා. ඒකත් එක්ක මේක පීඩන ප්‍රස්පන්දයක් වෙනවා. හරි ඔච්චර තමයි අපිට කතා කරන්න තියෙන්නේ ධ්වනි සම්බන්ධයෙන් මේ වායු තුළදී. ඊළඟ කොටසත් බලමු.